මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පළවා ඇති සංචරණ සීමා අද දින පැය කිහිපයකට ලිහිල් කිරීමට නියමිතව තිබුණද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය අත්හිට වීමට ජනාධිපතිවරයා සහ සෞඛ්‍යංශ පසුගිය 28 වෙනිදා පියවර ගත්තා. ඒ අනුව අදත් මුළු දිවයිනටම සංචරණ සීමා බලපැවැත්වෙන අතර පොලිස් මාර්ග බාධකවලදී සියලුම රථවාහන පරීක්ෂා කිරීම සිදුවනවා. එලෙස සංචරණ සීමා අද දිනේ දැඩිව ක්‍රියාත්මක වුවත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. මෙතරම් අතිවිශාල වාහන ප්‍රමාණයක් මාර්ගවලට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින උදෑසන කාලය තුල උදෑසන 6:30 10:30 අතර කාලය තුල කොළඹ නගරයට පැමිණෙන වාහන පිළිබඳ සංගණනයක් සිදු කරනු ලැබුවා. එහිදී මෙම කාල පරිච්ඡේදය තුල වාහන 55944ක් පැය 3හමාරකට 4කට ආසන්න කාලය තුල කොළඹ නගරයට ඇතුළු වී තිබෙනවා. කොළඹ නගරයට ඇතුළත් කළ වාහන වලින් 3528ක් පමණ වාහන කිසිම හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් කටයුත්තක් හෝ නොමැතිව ඇතුළත් කළ වාහන ඒ වාහනවල පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ ක්‍රියා කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමල නගරයේ ඇතැම් වෙළඳසල් විවෘත කර තිබූ අතර සංචාර සීමා නොතක ජනතාවද භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.